මෙම ලක්න පලාපාලය තුළ ලක්න 12ට මදාළ පලාපාල අන්තර්ගතයි. මෙවන් පලාපාල දිනපතා දැනගන්න දැන්ම පහතු රතුපාට බාණ්ඩේ ක්ලික් කරලා subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරන්න අමතක කරන්න එපා. මේෂ ලග්නේ ඔබට මෙම වසර ඇරඹෙන්නේ කුජ ජල රාශියකටමයි. මේෂ ලග්නෙන් උපන් අයගේ වේගවත් ආ ගමන 2020 පෙබරවාරි දක්වා මදක් අඩපණ වෙනවා. එතෙන් සිට යම් ශහණයක් ශක්තියක් ලැබි. ඔබගේ කටයුතු මේ දක්වා මන්දගාමී බවක් ඇති කරන බැවින් අලුත් අලුත් දේ ආරම්භ කිරීම නම් කිසිසේත්ම සුබදායක වෙන්නේ නැහැ. ඒ වගේම තමයි තම අභිමතයේ පරිදි කටයුතු කිරීමට යෑමේ සියලු දේ අවුල් සහගත වෙන්න ඉඩ තියෙනවා. එනිසා තමාගේ තනි මතයට වැරෙනකොට අන් අයගෙන් උපදෙස් හා සහයෝගය ලබා ගන්න. මේ වසර ඔබට තරමක් ආර්ථිකමය පීඩා ඇතිවෙන බවක් පෙන්නුම් කරනවා. රැකියා ස්ථානයේ හෝ ව්‍යාපාර ස්ථානයේ යම් අලුත් සහගත තත්ත්වයක් ඇති වේවි. ඔබගේ ධනය ගැන කතා කරන විට දෙවැන්න ස්ථානාධිපති අටවැන්නේ ගුඩි සමග සිටින නිසා බොහෝ විට එදිනදා පැවතුම් අවුල් සහගත තත්ත්වයක් ඇති වේ. සියලුම කටයුතු වලට කරදරකාරී තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබෙනවා. එසේම ඔබගේ අතේ ඇති ධනය මෙන්ම තැන්පතු ධනය පවා විනාශ වන කරුණු වෙදෙන්න පුළුවන් නිසා ධනය පරිහරණයේදී විශේෂයෙන් සැලකිලිමත්ව කටයුතු කරන්න. මොකද ඔබේ ආදායමට වඩා වියදම් වැඩි වීමට ඉඩ තිබෙනවා. ඔබගේ අධ්‍යාපනය සම්බන්ධයෙන්ද එතරම් යහපත් තත්ත්වයක් දක්නට නැහැ. පස්වැන්නට විශේෂයෙන් බලපෑම දක්නට තිබෙන්නේ අවුල් සහගත රවි බුද්ධ ශනි තිදෙනාගේ ශක්තියයි. එනම් වරින් වර යෙදෙන ග්‍රහබල ශක්තිය නිසා ඒ ග්‍රහයෝග ඇති අයට විභාග ජය ගන්නට විදේශ ගතවන්නට උස අධ්‍යාපන යොමු වෙන්නට ශක්තිය ලැබෙනවා. ඒත් එම ග්‍රහබලය නැති අයට යම් යම් අවුසහගත තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඔබගේ රැකියාව ගැන විශේෂයෙන් කතා කරන්න ඕනේ. ඔබ මේෂ ලග්නයේ නිපිද රැකියා අපේක්ෂාවෙන් සිටින කෙනෙකු නම් අභියෝගාත්මක වසරක්. සමහර වෙලාවට ඔබ බලාපොරොත්තු වෙන සිටින රැකියාව නොලැබී යාමට ඉඩ තිබෙනවා. බලාපොරොත්තු සාර්ථක කර ගැනීමට නම් තර්කකාරීව කටයුතු කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔබට අනිවාර්යයෙන් පුළුවන් අන් අයට වඩා තර්කකාරීව කටයුතු කර ජයග්‍රහණය කරන්න. ඔබ රැකියාවක නියුතු අයෙක් නම් සංකීර්ණ ගැටලු මතුවීමට ඉඩ තිබෙනවා. විශේෂයෙන් 2020 මැයි සිට සැප්තැම්බර් දක්වා පොලිසියෙන් කටයුතු කරන්න. ඔබ රාජ්‍ය සේවකයේ නියුතු කෙනෙක් නම් ඉතාමත් ඉහළට යාමට වාසනාව තිබෙනවා. ඔබගේ ගෘහ ජීවිතය ගැන කතා කරද්දී සාමාන්‍ය පවතින ග්‍රහ බල තත්ත්වයෙන් මත ගෘහ ජීවිතයට බලපෑම් ඇතිවන වසරක්. සතරවැන්න රාහුගෙන් පීඩාවට පත්ව සිටින බැවින් තම පවුලේ අයගෙන්ම යම් යම් විරෝධතා ඇතිවේ. ස්වාම්භාරය අවුල් සහගත තත්ත්වයක් පේනවා. ඔබට යම් අයිතීන් ලැබීම තියෙනවා නම් ඒ උදෙසා අවුල් ඇති කරගන්න සිදුවේවි. ඒ නිසා කල්පනාකාරීව කටයුතු කරන්න. සැප්තැම්බර් දක්වා කාලය ප්‍රවේශයෙන්ම කටයුතු කරන්න. නිකරුණේ යෙදෙන ගබන් බිමන් වලින් සතුරු කරදර ඇති වෙන්න පුළුවන් නිසා නිකරුණේ ගෙදරින් එළියටවත් බහින්න එපා මේ කාලේ. සෞඛ්‍ය ගැන නම් එතරම් ප්‍රබල අසනීපකාරක බවක් නම් පෙන්වන්නේ නැහැ. නමුත් හදිස්සි අනතුරු ලේ දෝෂ පපු වසනීප වලට ඉඩ තිබෙනවා. උෂ්ණාධික රෝගාබාධ වලට හේතු වෙනවා. සමහර ඇතිවීමට පුළුවන් නිසා ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. ඔබගේ සුභ දිනයන් වන්නේ අගහරුවාදා සෙනසුරාදා, සුභ වර්ණ වන්නේ රතු නිල්, සුභ අංක වන්නේ 1 3 4 සහ 7. ඉතින් මේ කරදර බාධක වලින් දුර වීමට නම් 2020 වසර ආරම්භයේ පටන් දින 7ක් නොකඩවා බෝධි පූජාව පවත්වා පින් රැස් කරන්න. වෘෂභ ලග්නයේ ඔබට වසර උදාවන්නේ ලග්නාධිපති සත්වැන්නේ සිටමින් ගුරු සමග එකතු වී යහපතක්ම උදා කරමින්. ගෝචරයෙන් පෙබරවාරි සිට මැයි දක්වා නිරායාසයෙන්ම සුභඵල උදා කර දෙයි. බොහෝ දෙනෙකුගේ උදව් උපකාර ලැබින් ජීවිතයේ සාර්ථක ගමනක් කරා යාමට උදව් වේවි. සමහර විටක කීර්ති ප්‍රශංසා ලබන තත්ත්වයට ඔබ උසස් තත්ත්වයට පත් වේවි. නමුත් සැප්තැම්බර් මාසයේදී යම් පීඩාකාරී තත්ත්වයක් ඇති නමුත් එතරම් විශාල පීඩාකාරී තත්ත්වයක් නම් ඇතිවන්නේ නැහැ. ඔබගේ ධනය ගැන කතා කරනවා නම් වසර ආරම්භයේදීම බුදු දෙවැන්නේ ගමන් කරමින් ඇරඹෙන මෙම වසර ඔබට එතරම් අයහපත් කාලයක් නන් නොවේ. ව්‍යාපාර කරන වෘෂභ ලග්න හිමියන්ට නම් ඉතා යහපත් අලුත් ව්‍යාපාර ආරම්භ කරනවා නම් ඔබට ඉතාම යහපත්. එයින් සාර්ථක වෙන්න පුළුවන්. අධ්‍යාපනය ගැන කතා කරනවා නම් අධ්‍යාපනයේ ප්‍රබල ශක්තිමත් බවක් පේන්නේ නැහැ. නමුත් ඔබ දැනට කරගෙන යන අධ්‍යාපනයේද බිඳ වැටීමකට ලක්වන්නේත් නැහැ. ඒ නිසා සාමාන්‍ය ආකාරයට ඔබට අධ්‍යාපනය කරගෙන යන්න පුළුවන්. නමුත් මුල් කාලයේදී අධ්‍යාපනයේ යම් බිඳ වැටීමක් පෙන්눔 කරන අතර දෙවන භාගයේදී ඒ බිඳ වැටුණු දේ සමගම ජයග්‍රහණය ලැබෙනවා. නමුත් විභාගවලින් තරගවලින් යම් පරාජයක් ඔබට හිමිවීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. රැකියාව ගැන කතා කරනවා නම් රජයේ රැකියාවල නියුතුයට යම් යම් කරදර බාධක සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. එනම් උසස් වීම අපේක්ෂාවෙන් සිටියායක් නම් එම අපේක්ෂාව බිඳ වැටෙන්න පුළුවන්. වසර අවසානයේ නොවැම්බර් මාසය වන විට රැකියාවේ යම් අවුලක් ඇති වෙන්න පුළුවන්. ඒත් එතනදී ඒ අභියෝගය ජයගත හොත් දියුණු අනිවාර්යයි. ගෘහ ජීවිතය ගැන කතා කරනකොට සත්වන්නේ ගමන් කරන ගුරු සිකුරු දෙදෙනා සාමාන්‍යයෙන් ගෘහ ජීවිතය පිළිබඳ යහපත් අපේක්ෂා ඇති කරනවා. පවත්නා රැකියාවල දියුණුවක් ඇති කළ හැකි. රැකියා අපේක්ෂිත තරුණ තරුණියන්ට තම බලාපොරොත්තු ඉටු කරගත හැකි. පවුලේ දියුණුව අපේක්ෂා කරන අයට එම අරමුණු ජයගත හැකි. එහෙත් විවාහ අපේක්ෂිත තරුණයෙක් තරුණියක් නම් විවාහ යෝජනාව ආදරය ජය ගැනීම පිළිබඳ විවිධ අභියෝග ඇති වෙන්න පුළුවන්. ඔබගේ සෞඛ්‍ය ගැන කතා කරනකොට ලග්නාධිපති වන ශුක්‍ර
හයවැන්නේ බැවින් ඉතා විශාල සෞඛ්‍ය ගැටලු තත්ත්වයක් පෙන්වන්නේ නැහැ. සමහර විට ඒ තුලින්ම ගැටලු සමනය වීමට ඉඩ තිබෙනවා. ඒ කියන්නේ ඔබේ යම් රෝගයක් තිබුණත් මේ වසරේ ඒ රෝගය නිතරම සුවය වෙන්න ඉඩ තියෙනවා. එහෙත් නොවැම්බර් දෙසැම්බර් මාසවලදී ජලය සමග කටයුතු කිරීමේදී ප්‍රවේශමේ කටයුතු ගන්න. පපුවේ යනතුරු ආබාධ පිළිබඳ සැලකිලිමත් කටයුතු ගන්න. ඔබගේ සුභ දවස් වන්නේ බදාදා සහ සිකුරාදා. සුභ වර්ණ වන්නේ සුදු ලාකහ. සුභ අංක වන්නේ 6 පමණි. මිතුල ලග්නය. මිතුල ලග්නය ඔබට 2020 වසර ලග්නාධිපති බුද සත්වයන්ගේ ප්‍රබල යෝගයකින් ශක්තිමත් පිහිටීම නිසා උදාවන මේ වසර මිශ්‍රඵල ගෙන දෙන වසරක් බව පේනවා. සදු පස්වැන්නේ ගුරු ශුක්‍ර දෙන්නාම සයවැන්නේද දහවන්නේ කුජ ප්‍රබලවද ගමන් කරනවා. මේ අනුව සලකන විට යම් ප්‍රබලත්වයක් දක්නට තිබෙනවා. ස්ථානමය වශයෙන් එකදු ග්‍රහයෙකු හෝ ප්‍රබල බවක් දරන්නේ නැහැ. ආත්ම ශක්තිය ප්‍රායෝගික වීමේ දුර්වලතාවයක් පෙන්වනවා. එහෙත් මේ දිගටම පවතින තත්වයක් නන් නෙවෙයි. ග්‍රහ ගෝචරය අනුව ජූලි වන විට ශක්තිය ප්‍රබල වියට පුළුවන්. පවුලේ ඔබගේ පවුලේ දියුණු ඇතිවීමට ඉඩ තිබෙනවා. ඔබගේ ධනය ගැන කතා කරන විට ආරම්භයේදීම රාහු දෙවැන්නේ බැවින්ද එය කටක බැවින්ද අනවශ්‍ය වේදම් දරන්නට සිදුවේ. සමහර විට තැන්පත් ධනය පවා වැය වීමට ඉඩ තිබෙනවා. එනිසා ඔබගේ ධනය වැය කිරීමේදී නිසියාකාරව කළමනාකරණයකින් යුතුව පාලනය කරන්න. දේපොළ උරුමය පිළිබඳව සංකීර්ණතාවයක් ඇති කරන වසර. අධ්‍යාපනය පිළිබඳව එතරම් අවුල් සහගත තත්ත්වයක් පෙන්වන්නේ නැති නමුත් මුල් කාලයේ කිසිම ප්‍රගතියක් දක්නට ලැබෙන්නේ නැහැ. වෘත්තීය පිළිබඳව අධ්‍යාපනයකට ඉඩ තිබෙනවා. තමන් සිටින තත්ත්වයෙන් ඉහළට යාමට අධ්‍යාපන යොදාගත හැකි වේවි. එහෙම යොදාගත්ොත් ඔබේ දියුණුව නවත්තන්න කාටවත් බෑ. අලුත් දේ ඉගෙනීමට අවස්ථාව සැලසෙනවා. විභාගවල පෙනී සිටින්නට නියත ජය ලැබේවි. රැකියාව ගැන ගත් කල රැකියාව සම්බන්ධයෙන් ඔබ ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුයි. අහබු සිද්ධීන් වලින් රැකියාවේ යම් යම් ගැටලු ඇති වීමට පුළුවන්. කරන්නා වූ රැකියාවේ උසස් වීම ලැබෙන්නට පුළුවන්. රැකියා කිරීමට ඉඩ තිබෙනවා. ඔබ රැකියාව බලාපොරොත්තු වෙන සිටියා නම් රැකියාවක් ලැබීමට ඉඩ තිබෙනවා. මාර්තු අප්‍රේල් මාසවල ඔබ බලාපොරොත්තු සාර්ථකත්වයේ පිටුවන යුගයක් ඇති වේවි. අලුත් රැකියාවක් අපේක්ෂා කරන්නේ නම් සාර්ථක වීමට පසුබිම හම්බ වෙනවා. අලුත් රැකියාවක් අපේක්ෂා කරන්නේ නම් සාර්ථකව ඒ රැකියාවක් ලැබේ. තමන්ගේම කියා ව්‍යාපාරයක් හෝ කිනම් හරි දෙයක් ආරම්භ කරන්නට උත්සාහ දරන්නේ නම් ඒ ඉතාමත් වටිනවා. ඒ වගේම ඒ ඉතාමත් ඉක්මනින් සාර්ථක වෙනවා. ගෘහ ජීවිතය ගැන කත්තාම ගෙදර දොර කටයුතු වඩාත් ක්‍රමවත්ව ක්‍රියාත්මක කරන යුගයක්. බොහෝ විට විවාහක නම් වඩාත් යහපත් වසරක්. විවාහ සක්‍රිය වීමේ අවස්ථා මතුවන බැවින් මංගල යෝජනා උදා වෙනවා. විවාහකයන්ගේ පවුල් ජීවිතයේ කටයුතු සාර්ථක වේ. ඔබට යම් සතුරු කරදර තිබ්බනම් ඒවා තුලනේ වී ජීවිතයේ යහපත් මග්ගට යොමු වේවි. වාසනාවන්ත දූ දරුවන් ලබන කාලයක් වෙයි. ස්වකීය උත්සාහයෙන් කටයුතු කරන්නට ඉතාම වාසනාවන්ත වසරක්. සතුරු කරදර වී නම් ඒවා තුලනේ වීමක් දක්නට ලැබේ. සෞඛ්‍ය තත්ත්වය ගැන ගත්තාම ඔක්තෝබර් දක්වා ඉතාම යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවතිනවා. ඉන්පසු කරදරකාරී රෝග ඇතිවේ. හදිස්සි අනතුරු, තුවාල ආදියට ඉඩ තිබෙනවා. රෝග සුවය පිළිබඳ ප්‍රශ්න ඇතිවේවි. ශරීර ශක්තිය හීන වෙනවා. උදරාබාධ, අක්මාවේ අසනීප ආදියට හේතු වෙන බැවින් ප්‍රවේශමෙන් කටයුතු කරන්න. ඔබගේ ජයාංක වන්නේ 3 සහ 5. ජය වර්ණය වන්නේ කොළ සහ කහ. සුභ දිනයන් වන්නේ බදාදා සහ සිකුරාදා. කටක ලග්නය. මෙම වසර කටක ලග්න හිමියන්ට ඉතා වාසනාවන්ත වසරක්. සංවත්සරයේ උදාවන්නේද කටක රාශිය පදනම් කරගෙන බැවින් මේ ඔබට ඉතාම වාසනාවන්ත වසරකි. පැවති කරදර බාධක බොහෝමයක් නිවි අලුත් උදාවක් ඇති කරගත හැකි. මැයි ජුනි කාලයෙන් පසු ඉඩකඩම් දීපල පිදවද පැවති ප්‍රශ්න නියල්ලම නිරාකරණය වී සිතට සහනයක් ලැබේවි. ධනය ගැන ගත්තාම ධනය පිළිබඳව වරින් වර වෙනස්කම් ඇති වේවි. මේ නිසා ජීවිතය ගොඩනගනට මනා කළමනාකරණයක් අවශ්‍යයි. දීපල ඉඩකඩම් පිළිබඳව මුල් කාලයේ ප්‍රශ්න ඇති වුණත් වසර අග හෝ අවසානය වෙන ඒවා සාර්ථකව විසඳිලා යයි. අධ්‍යාපනයේ මුල් කාලයේ යම් යම් විපරීත බවක් දක්නට තිබෙනවා. එහෙත් ගෝචරයෙන් පසු ගුරු සිකුරු පස්වැන්නේ වීමත් කුජ නවවැන්නේ වීමත් ප්‍රසස්ත මට්ටමේ ඉහළ අධ්‍යාපනයකට උරුමකම් ලැබෙනවා. සහද ශක්තියෙන් ප්‍රබලව ක්‍රියාත්මක වන යුගයක්. එහෙයින් ඉහළ අධ්‍යාපනයට උවමේ ශක්තිය ලැබෙනවා. උසස් අධ්‍යාපනය ලබන්නේ නම් ඉතාමත් යහපත්. රැකියා තත්ත්වය සම්බන්ධයෙන්ද වඩාත් යහපත් වන කාලයක්. ඍජු හා ඉක්මන් තීරණ ගැනීමෙන් මෙම තත්ත්වය යහපත් අතට හැරෙනවා. මාර්තුවෙන් පසු පටන් ගන්නා තත්ත්වය ඉතාම ඉහළ තැනකට ඔබවගෙන යන බවක් පෙන්නුම් කරනවා. ලේඛන සම්බන්ධව කටයුතු කරන්නට ඉතාමත් යහපත්. රසායන ශේෂ්ත්‍රය, ඉඩකඩම් ශේෂ්ත්‍රය, ක්‍රීඩා ශේෂ්ත්‍රයක රැකියා කරන්නට ඉතාම යහපත් කාලයක්. අලුත් රැකියා අපේක්ෂා කරන්නට එයාගේ බලාපොරොත්තු ඉටු කර ගැනීමට පුළුවන්. විදේශගත වීමට අපේක්ෂා කරන කෙනෙක් නම් ඒවා සාර්ථකව ප්‍රතිඵල ලැබේ. ගෘහ ජීවිතයේ මෙම කාලයේ ඔබට යහපත්. ඉඩකඩම් ගේදොර ලැබීමේ වාසනාවන්ත බව ඉතාම ඉහළ මට්ටමක තිබෙනවා. වාසනාවන්ත ගෙවල් දොරවල් ඇති කරගත හැකි. එහෙත් ජලයෙන් පීඩා වීමට ඉඩ තිබෙනවා. බොහෝ විට සෑම දිනෙක සමග වකිමෙන් කටයුතු කරන්න හැකි වේවි. මුලදීම ප්‍රේම සම්බන්ධතාවලට බාධක එල්ලුවත් පසුව ඒවා සමනය වේවි. එහෙත් විපරීත අදහස් මත ගොඩනගා ගන්නා නොගැලපෙන අය සමග සබත්තා ගොඩනගා ගතහොත් මුළු ජීවිතේම එතනින් පස්සේ අවුල් වෙලා යයි. එසේ යන ප්‍රවණතාවයක් තිබෙන බැවින් ගොඩනගා ගන්නා සබත්තා ගැන ප්‍රවේශමෙන් කටයුතු ගන්න. පාර්ශවීය විරෝධතාවලට ලක්වන බැවින් ප්‍රවේශමෙන් කටයුතු ගන්න. පිරිමි දරුවන් ලබන කාලය
සමහරට ස්වාම් භාරය අරගල ඇතිවීමට පුළුවන්. ප්‍රවේශම් වීම වැදගත්. සෞඛ්‍ය පිළිබඳව නම් එතරම් යහපත් තත්ත්වයක් පෙන්වන්නේ නැහැ. විශේෂයෙන් දියවැඩියා රෝගයට ඉඩ තිබෙනවා. ශරීර උෂ්ණත්වය වැඩි වීම අකුමා අග්නයා සම්බන්ධ රෝග ඇතිවීමට ඉඩ තිබෙනවා. තුවාල බිබිලි ආදී නිතර ඇති වෙනවා. උෂ්ණත්වය හා සීතලේ වෙනස්කම් නිසා ශරීර අභ්‍රාන්තරයේ රෝග පීඩා පිළිබඳ සැලකිලිමත්ව කටයුතු කරන්න. ඔබගේ සුභ අංක වන්නේ 2, 3 සහ 5. ඔබගේ සුභ වර්ණයන් වන්නේ සුදු ක්‍රීම් පාට. සුභ දින වන්නේ ඉරිදා බදාදා සහ සිකුරාදා. සිංහ ලග්නය. සිංහ ලග්නයෙන් උපන් ඔබට මෙම වසර එතරම් අවුල් සහගත තත්වයක් පෙන්වන්නේ නැහැ. දියුණුව සම්බන්ධයෙන් එතරම් අවුල් සහගත තත්වයක් ඇති වෙන්නේත් නැහැ. ලග්නාධිපති රවි බුධ ශනි සමග පස්වැන්නේ සිටමින් ඇරඹෙන මෙම වසර සිංහ ලග්නයේ ඔබට එතරම් අයහපතක් නෙමෙයි. ආර්ථික සම්බන්ධයෙන් යහපත් තත්වයක් උදා වෙනවා. මුදල් ආයෝජනය කරලා ඔබ කරන්න කටයුත්තක් සිතන් ඉඳියා නම් ඒ කටයුත්ත අනිවාර්යයෙන් මේ වසරේ සාර්ථක වෙනවා. ඔබගේ ධනය නියෝජනය කරන බුධ රවි ශනි සමග පස්වැන්නේ වීමත් ගුරු සතරවැන්නේ වීමත් නිසා පසුගිය මාසයේ සිට ආරම්භක ධනය සෙවීමේ විරාප්‍රතින් සාර්ථක වන බවක් දක්නට ලැබෙනවා. එසේම වේදම් කටයුතු වල යම් වැඩිවීමක් දක්නට ලැබුණද සම්බර කර ගැනීමට ශක්තිය ඔබට හිමි වෙනවා. අධ්‍යාපනයේ ඉතාමත් යහපත් මට්ටමක තිබෙනවා. රවි බුධ ශනි පස්වැන්නේ ආදේශ වීම නිසා ඉහළ අධ්‍යාපන තත්ත්වයක් ලැබෙන්නට පුළුවන්. තමන් බලාපොරොත්තු වන කුමන හෝ ශ්‍රේෂ්ඨයකින් ඉතාමත් ඉහළ අධ්‍යාපනයකට යාමේ වරම් තිබෙනවා. ඔබගේ රැකියා ස්ථානයේ අධිපතියා සිකුරු. සිකුරු ගුරු සමග හතරවැන්නේ සප්තම දෘෂ්ටියෙන් සිටිනවා. මේ නිසා රැකියා කටයුතු වල වැඩි දියුණුවක් පෙන්නුම් කරනවා. උසස් වීම අපේක්ෂා කරන නියත වශයෙන් මේ වසරේ ඒවා ලැබේ. ඒත් අනපේක්ෂිත කරදර බාධක ඇතිවීමට පුළුවන්. රැකියාවේ ඉහළම තත්ත්වයකට යාමට වාසනාව ශක්තිය පෙන්නුම් කරනවා. ගෘහ ජීවිතයේ යහපත් තත්ත්වයක් පෙන්නුම් කරනවා. ලස්සන ගේ දොරක් හිමි වෙයි. ගෘහ ජීවිතයේ සතුට උදා කර ගැනීමට පුළුවන්. තමන්ගෙන් උපකාරගත් තමන් ආදරය කළ බොහෝ දෙනෙක් ඔබට ගැරහීම් කරමින් ඉවත් වීමට පුළුවන්. රැවටීම මුලා කිරීම ඇති කරන්න පුළුවන්. සමහර විටක ස්ථිර පදිංචියේ වෙනසකට භාජනය වීමට ඉඩ තිබෙනවා. ලස්සන අලංකාර තැනක ජීවත් වීමට උරුමය ලැබෙනවා. ආදරයට බාධා ඇති වෙන්නත් පුළුවන්. විවාහකයන්ට මංගලයෝග උදා කරන වසරක්. ඔබගේ සෞඛ්‍ය ගැන කතා කරනකොට සැගවී තිබුණු මුක්ත රෝගමය තත්ත්වයක් මතුවෙන්න පුළුවන්. විශේෂයෙන් පපු ආශ්‍රිත රෝග තත්ත්වයක් තිබෙනවෙ ප්‍රවේශමෙන් කටයුතු කරන්න. පාදවල තුවාල වීම ඇති වෙන්න පුළුවන්. අයහපත් ආහාර වලින් උදරාබාධ ඇති වෙන්න ඉඩ තිබෙනවා. ඔබගේ සුභ දිනයන් වන්නේ ඉරිදා සහ බදාදා. සුභ අංක වන්නේ 1 සහ 4. සුභ වර්ණය වන්නේ රතු. කන්‍යා ලග්නය. පවත්නා ග්‍රහ තත්ත්වයන් මත කන්‍යා ලග්නලාභියාටද එතරම් අගුණ තත්ත්වයක් පෙන්වන්නේ නැහැ. ඒ ස්ථානමය ශක්තිය දෙමින් ග්‍රහයෝ ස්ථානවල ප්‍රබලව ගමන් කරනවා. ලග්නාධිපති බුද්ධ රවි ශනිද සමග හතරවැන්නේ සිටිනවා. බොහෝ දුරට දෝෂමය තත්ත්වයන් පාලනය කරගෙන ඉදිරියට යාමට ශක්තිය ලැබෙනවා. දෙවැන්න සෞම්‍ය ග්‍රහයකට අයත් වීම නිසා ආර්ථිකමය වශයෙන් ප්‍රබල තත්ත්වයක් උදා කරලා තිබෙනවා. ධනය ලැබීම අතින් අවුලක් ඇති කරන්නේ නැහැ. ආදායම් මාර්ග යහපත් කරමින් ධනය ඉපැවීමේ කටයුතු ශක්තිමත් කර දෙනවා. නිවසේ සිටම කරන කටයුතු වලින් ජය ලබන ශක්තිය වාසනාව ලැබෙනවා. අමතර ආදායම් මාර්ග ඔබට ඇති වේවි. සාමාන්‍යයෙන් කන්‍යා ලග්න හිමියන් බුද්ධිමත් බව පිළිගන්නා සත්‍යයි. ඔබගේ එම ශක්තිමත් හැකියාව වර්ධනය කරගත හැකි වසරක් උදා වෙනවා පෙන්වනවා. ඉගෙනීමේ කටයුතු ඉතාම ඉහළින් කරගත හැකි තත්ත්වයක් උදා වෙයි. පාසල් යන අයගේ කටයුතු යහපත් වේවි. ඔබගේ රැකියා කාරක ග්‍රහය වන්නේ බුධ. මේ වසරේ සිටින්නේ ඉතා යහපත් තත්ත්වයක. ඔබ ලේඛන සම්බන්ධයෙන් රැකියාව ගුරු වෘත්තියක් වෙන රැකියාවක් කරන්නේ නම් ඉතාමත් යහපත්. දියුණුව ලබන තත්ත්වයක් පෙන්වුම් කරනවා. අනෙක් ග්‍රහ බලද යහපත් බැවින් උසස් සිහින් සමග බලාපොරොත්තු වන අන්තිමේ තැනකට යාමට ශක්තිය තිබෙනවා. වසර මැද භාගයේදී නම් යම් කරදරකාරී තත්ත්වයක් ඇති වීමට ඉඩ තිබෙනවා. ගෘහ ජීවිතයේ බලාපොරොත්තු වන අන්තිමේ ස්ථානකට යාමට ශක්තිය ලැබෙනවා. අන්‍යෝන්‍ය සබඳතා ඇති කරගන්නට හැකි වේවි. ආදරවන්තයාට තම උරුමයේද ආදරවන්තියට තම උරුමයේද ලැබෙනවා. වැඩිහිටියන් උසස් අයගේ උදව් උපකාර නොමදව ලැබේවි. සතුරන් සිටියා නම් ඔවුන් මිතුරු වේවි. අලුතින් ආදර සම්බන්ධතා බැඳීම් ඇති වේවි. පවුල් තත්ත්වය සෑම අතින් දියුණු වේවි. එහෙත් පදිංචි ස්ථානවල අවුල් සහගත තත්ත්වයක් ඇති වීමට පුළුවන්. නිවාස අතහැර වෙනත් නිවාසයකට යාමට ඉඩ තිබෙනවා. ඔබගේ පදිංචිය අනිවාර්යයෙන් වෙනස් වීමකට යම් ප්‍රවණතාවයක් තිබෙනවා. සෞඛ්‍ය ගැන එතරම් ගැටළු සහගත තත්ත්වයක් පෙන්වන්නේ නැහැ. එහෙත් යම් යම් කටවලදී මානසික ගැටළු ඇති වීමට පුළුවන්. එෙහිදී බුද්ධියට ඉඩදී කටයුතු කර යුතුයි. හැඟීම් වලට වහල් වෙන්න එපා. සීල අවුල් විසඳාගත හැකි සාමාන්‍ය රෝග තත්ත්ව වෙන්නන්නේ නැහැ. ආහාර විසවීම ඇතිවීමට පුළුවන්. ප්‍රවේශමෙන් කටයුතු කරන්න. විස සතුන් දෂ්ට කිරීමට ඉඩ තිබෙනවා. එනිසා සතුන්ගෙන් ප්‍රවේශම් වන්න. ඔබගේ සුභ අංක වන්නේ 2, 3 සහ 5. සුභ වර්ණ වන්නේ කොළ පාට. සුභ දිනයන් වන්නේ බදාදා සහ බ්‍රහස්පතින්දා. තුලා ලග්නය. ලග්නාධිපති තුරු සමග දෙවැන්නේ තබාගෙන උපන්න ඔබ සාමාන්‍යයෙන් කාරුණික ගතිගුණ ඇති බොහෝ විට සංවේදී වන ජන්මියෙක්.
අනුන්ගේ ප්‍රශ්නවලින් සංවේදී වන උතුම් කෙනෙක්. ලග්නාධිපති දෙවැන්නේ වීම යහපත් තත්ත්වයක්. ගුරුද ඒ සමග වීම යහපත වඩාත් වැඩි වේවි. ධනස්ථානයේ අධිපති කුජ 6 වැන්නේ සිටීමෙන් දෙවැන්න දකින අතර දෙවැන්න ගුරු ශුක්‍ර සිටීමෙන් ශක්තිමත් බැවින් වසර ආරම්භයේ සිටම ධනේ සම්බන්ධ එතරම් අවුල් සහගත තත්ත්වයක් පෙන්වන්නේ නැහැ. මේ අනුව අලුත් ධනමාර්ග ආරම්භ කර දියුණුවට යාමට ශක්තිය තිබෙනවා. ඔබට මේ වසරේ යම් කාලයක ඉතාමත් දුර ගමනක් යෙදුණු ඇති. ඒ අතරමඟ මාර්ගයේදී ඔබට ධනමාර්ගයක්වත් ලැබෙයි. එනිසා දුර ගමනක් යන්න ලැබුණොත් අනිවාර්යයෙන්ම මේ ගමන යන්න. ඒක ඔබට යහපතක්. මේ වසරේ අධ්‍යාපනය දියුණුවටම පත්වන යුගයක්. ඥානයේ දියුණුව උදෙසා කටයුතු කරන අතර බුද්ධියෙන් එම කටයුතු වලින් දියුණුව ලැබේවි. රවිශානේ බුදු තුන්වැන්නේ යහපත් සබත්තාව ඇති කරන කීර්ති ප්‍රශංසා ශක්තිමත් සබත්තා ඇතිවීමට ඉඩ තිබෙනවා. විභාග වලින් ජය ලැබෙන තත්ත්වයක් පෙන්නුම් කරනවා. අලුත් අධ්‍යාපන කටයුතු ආරම්භීමට සුබම සුබ කාලයක්. වසර ආරම්භයේදීම 10 වැන්නේ සිටින රාහු රැකියාවේ අලුත් තත්ත්වයක් ඇති කිරීමට පුළුවන්. දියුණුව අඩාලු වීම ස්ථාන මාරුමෙන්ම සතුරු කරදර ආදී දක්න ලැබෙනවා. හොඳින් ප්‍රවේශයෙන් කටයුතු කරන අතරම සොයා නොබලා එන සෑම දෙයකටම අසන තබන්න එපා. එසේම අලුත් රැකියා ලැබීමට ඉඩ තිබෙනවා. සාමාන්‍යයෙන්ම ලැබීමට නියමිත දේ ලැබෙන යුගයක්. ගේදොර ඉඩකඩම් ලැබීමට ඉඩ තිබෙනවා. සමහර විටක පෞල් ජීවිතයේ අවුල් ඇති කිරීමට ඉඩ තිබෙනවා. ඒත් ඥාතීන් සමග කතා කරන විට කටයුතු කරන විට ප්‍රවේශයෙන් කටයුතු ගන්න සාමාන්‍ය වශයෙන් පෞල් දිවිය යහපත් වන බව දක්නට ලැබෙනවා. අනියම් සබත්තාවලට යාමට ඉඩ තිබෙනවා. මේ තත්ත්වය ගෘහ ජීවිතය අවුල් කරන්නට හේතු වේවි. සාමාන්‍ය රාහු 10 වැන්නේ කේතු 4 වැන්නේ වීම නිසා පපුවේ සෙම් රෝග ගති ඇතිවීමට ඉඩ තිබෙනවා. එහෙත් වසර අග භාගයේ වෙන විට මෙම සියලු රෝගය නිවාරණය වී යහපත් තත්ත්වයක් උදා කරයි. ඔබගේ සුභාංක වන්නේ අංක 6. සුභ වර්ණ වන්නේ සුදු ක්‍රීම් අයිවර් කලපාට. සුභ දිනයන් වන්නේ සිකුරාදා සහ සෙනසුරාදා. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නෙන් උපන් ඔබේ ලග්නාධිපති 5 වැන්නේ ගමන් කරනවා. සරලව ගතහොත් වෘශ්චික ලග්න ජන්මයාට යහපත්ම යහපතක් උදා කරන වසරක්. රවි බුධ ශනි දෙවැන්නේද සිටීම නිසා ධනය ලැබීම අතින්ද කතාවේ යම් යම් කරදර බාධක ඇති කරනා තත්ත්වයක්ද ඇති වේ. වසරේ මුල් කාලේ නම් ඉතාම යහපත්. විදේශ ගමන් බිමන් වලට හේතු වෙදෙනවා. ඒත් වසරේ මැද භාගයේ වෙන විට නොසිතූ කරදර බාධක ඇති වෙන්න පුළුවන්. ධනස්ථානයේ වන දෙවැන්නේ රවි බුධ ශනි තිදෙනා සිටීම ඉහළ මට්ටමින් මුදල් සොයන්න පිළිටීම. ආර්ථිකම දෝෂ ඇති වෙන්නේ නැහැ. ගුරු සිකුරු ලග්නයේ සිටීමද මහත් ඵල දෙන ආර්ථිකමය තත්වයක්. ඔබ ආර්ථික අතින් ශක්තිමත් වෙනු ඇත. ඉගෙනීම සම්බන්ධ ස්ථානයේ මත පස්වැන්නේ කුජ සිටීම අධ්‍යාපන යෝගයක්. කාර්මික ඉංජිනේරු වංශයෙන් අධ්‍යාපනය ලබන අයට නම් බලාපොරොත්තු ඉෂ්ටන වසරක්. අධ්‍යාපන ශක්තියෙන් වර්ධනය කරන ඉහළම වසරක්. නමුත් වසරේ අගභාගය වන විට ඉගෙනීමේ දුර්වලතාවයක් ඇති වෙන්න පුළුවන්. නමුත් වසර මුලදී ඔබට ඉතාම යහපත්. 4 සහ 10 යන ස්ථාන ප්‍රබල නොවීම නිසා රැකියාවේ සුළුසුළු අවුල් සහගත තත්වයක් ඇතිවීමට පුළුවන්. එහෙත් ඒ එතරම් විශාල බාධක තත්වයක් නම් නෙවෙයි. උසස් වීම, පඩි වැඩි වීම වැනි තත්වයන් සාර්ථක නොවන බැවින් සුළුවෙන් හෝ හැකියාවේ කරදර ඇති වීමට පුළුවන්. ශනි දෙවැන්නේ සිටීම තරමක් අතෘප්තිමත් යෝගයක්. මේ නිසා ගෘහ ජීවිතයේ පිළිබඳ යම් යම් අවුල් සහගත තත්වයක් ඇති වීමට පුළුවන්. පවුලේ කෙනෙකුට අපල ගෙන දීමට පුළුවන්. අබ්දු සැමී වාද ભેද ආරවුල ඇතිවීමට ඉඩ තිබෙනවා. සිත් ඇවුල් වලට හේතු තිබෙනවා. ගිනි බියක්, ජල බියක් වගේ දෙයක් ඇතිවීමට ඉඩ තිබෙනවා. කිසිම විටක අන්නයන් සමග ආරවුල ඇති කර ගැනීමට නොයන්න. යම් නඩු තීන්දුවක් ඔබට ඇතිවීමට පුළුවන්. සෞඛ්‍ය තත්ත්වය මුල් කාලයේදී නම් එතරම් අවුල් සහගත තත්වයක් පෙන්නුම් කරන්නේ නැහැ. රවිශානේ දෙදෙනා දෙවැන්නේ ගමන් කිරීම නිසා තදබල හිසේ අමාරුවක් ඇතිවීමට ඉඩ තිබෙනවා. වසරේ අවසාන කාලයේ නම් කිසිසේත්ම යහපත් නැහැ. ලේ දෝෂ, සෙම දෝෂ ඇතිවීමට පුළුවන්. ප්‍රවේශමෙන් කටයුතු ගන්න. සුභ වර්ණ වන්නේ රතු සහ දුබුරු. සුභ අංක වන්නේ 5, 4 සහ 7. සුභ දිනයන් වන්නේ බ්‍රහස්පතින්දා අගරුවාදා. ධනු ලග්නය. ලග්නාධිපති ගුරු 12 වැන්නේ සිකුරු සමග ආරම්භ වන මෙම වසර එතරම් යහපත් තත්ත්වයක් පෙන්눔 කරන්නේ නැහැ. එහෙත් ඔබේ පෞරුෂයේ වයසට වඩා වැඩි තත්ත්වයක් දක්නට තිබෙනවා. බුද්ධිමත් ලෙස කටයුතු කරන ඕනෑම කෙනෙකුට දිනුවට පත් වෙන අවස්ථාවක් තිබෙනවා. පවුලේ සමගියට බාධක ඇති වෙන්න පුළුවන් වසරක්. මංගල කටයුතුක් තිබුණා නම් ඒක ප්‍රමාද වෙන්න ඉඩ තිබෙනවා. ඔබ තරුණයෙක් හෝ තරුණියක් නම් විවාහ යෝජනා ඉදිරිපත් වීමට පුළුවන් වසරක්. ලග්නයේ රවි බුධ ශනි කේන්ද්‍රගත වීම නිසා යම් තර්මක ආදායම් තත්ත්වයේ වර්ධනයක් පෙන්눔 කරනවා. නමුත් ඔබේ ආදායමට වඩා ධනය වැය වීම සම්බන්ධයෙන් අවුලක් පෙන්වනවා. වේදන් වැඩි වෙන වසරක්. වසර මුල් කාලයේ මෙම දින අයහපත් තත්ත්වය වසර මැද භාගයේ වනට සාර්ථකව සමනය වෙලා යාවි. රවි බුධ ශනි ලග්නයේ වීමත් ගුරු ශුක්‍ර 12 වැන්නේ වීමත් නිසා අධ්‍යාපනයේ නම් දියුණුවක් දැකිය හැකි. කරගෙන ගිය අධ්‍යාපන කටයුතු සාර්ථක මට්ටමකට යාමට හැකියාවක් තිබෙනවා. තරමක් දුරට මානසික තත්ත්වය පහත වැටීමට හා සිතුලි මත අධ්‍යාපනයේ අවුල් වීම ඇති කරන තත්ත්වයක් උදා වෙනවා. නමුත් එම අභියෝගයේ සාර්ථකව ජය ගන්නට ඔබට ශක්තිය වාසනාව ලැබේ. වසරේ මුල් කාලයේ රැකියා කටයුතු වල බිඳ වැටීම
වැනීමක් ව්‍යාපාර කරන්නේ නම් එහි බිඳ වැනීමක් හා අසාර්ථක වීමක් දක්නට ලැබෙනවා. එහෙත් ක්‍රමයෙන් ගුරුගේ බලවත් වීම තුළින් රැකියාවේ ස්ථාවර තත්වයක් ඇතිවීමට හා දියුණුව ලැබීමට පුළුවන්. එහෙත් ප්‍රබේසයෙන් කටු ගන්න ඔබට සතුරු කරදර ඇතිවීමට ඉඩ තිබෙනවා. කරන දේ නිවැරදිව කරන්නට උත්සාහ කිරීමත් පසුබට නොවී තීරණ ගන්නා නිසා ජීවිතයේ තිබෙන්නා වූ අලුත් සහගත තත්ත්වය දුර්වල යනවා. නමුත් ඔබ ගන්නා කෙලින් තීරණ වලින් ඔබට යම් යම් බාධක ඇති වෙන්න පුළුවන්. සමහර වෙලාවට කරන්නට අපේක්ෂා කරන දේ කරගන්න නොහැකි තත්ත්වයක් උදා වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අවි ආයුධ වලින් කටු කරන අය ප්‍රවේශමෙන් කටු ගන්න තම අවිය තමා දෙසම හැරෙන ඉඩ තිබෙනවා. රාහු අටවැන්නේීමත් ගුරු ශුක්‍ර දෙදෙනා දොළොස් වැන්නේීමත් තුළ යම් තරමක අසනීපකාරී තත්ත්වයක් දක්නට තිබෙනවා. ශාරීරික දුර්වලතා ඇති වෙන්න පුළුවන්. ඇස්වල දත්වල ආබාධ ඇති විය හැකි. විශේෂයෙන්ම ඔබට කිසියම් අසනීපයක් ඇති වූ සුව වීම ප්‍රමාදවත් වේවි. එනිසා අසනීපයක් සෑදීගෙන එනකොටම එයට ප්‍රතිකාර ලබා ගන්න. ඔබගේ සුභ අංකයන් වන්නේ 3 5 සහ 6. සුභ දවස් වන්නේ බදාදා සහ සිකුරාදා. සුභ වර්ණ වන්නේ කහ පාට. මකර ලග්නේ. මකර ලග්නේ ඔබගේ ලග්නාධිපති රවි බුද්ධ සමග 12 වැන්නේ සිටමින් උදා වෙන මෙම අවුරුද්ද ඔබට තර්මක අයහපත් තත්ත්වයක් උදා වේවි. එසේම 11 වැන්නේ ගුරු ශුක්‍ර සිටීම සම්පූර්ණ දෝෂ භංග කරන තත්වයෙන් රාහුගේ ගෝචර ගමන් කාලය වෙන විට යම්කිසි අවුල් තහග සත්‍යයක් ඇති වේවි. ඒ සතු 10 වැන්නේ සිටීම නිසා මේ අවුල් සාගත තත්ත්වය යටපත් වී ඔබට සාර්ථකත්වය උදා වේවි. ධනස්ථානයේ අධිපති සෙනසුරු වැය ස්ථාන ගත වීම තුළ මෙම වස තර්මක ආදායම ලැබෙනවාට වඩා වීදම් ලැබෙන ස්වරූපයක් ගන්නවා. නොයෙකුත් හේතුන් මත වීදම් වන තත්ත්වයක් පෙන්눔 කරනවා. ඒ ඔබගේ සිතරද මහත් කරදරයක් වනු ඇත. ඔබ ව්‍යාපාරයක නම් හවුල් කරුවන්ගෙන් ප්‍රවේශම් වීම ඉතාම වැදගත්. ඔබ මුදල් පරිහරණය කරද්දී සැලකිලිමත්ව කටයුතු කරන්න. සාමාන්‍යයෙන් සෙනසුරු අයහපත් බලපෑම සහිතව සිටින බැවින් රාහු අයහපත්ව සිටින බැවින්ද ජීව ත්‍රිකෝණයේ බල රහිත බැවින්ද අධ්‍යාපනයේ යම් යම් අවුල් සහගත තත්ත්වයන් ඇතිවීමට පුළුවන්. යෙදී සිටින අධ්‍යාපනයේ උද අවුල් සහගත තත්ත්වයක් ඇතිවීමට පුළුවන්. ඔබ ඉගෙනීමට වඩා විනෝද කටයුතු වලට නැඹුරු වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා අධ්‍යාපනයේ ගැන පමණක් සැලකිලිමත්ව කටයුතු කරන්න. පවතින ග්‍රහබල තත්ත්වයන් මත රැකියාවද අවුල් සහගතයි. බොහෝ විට යෙදී සිටින රැකියාවේ වෙනස්කම් ඇතිවීමට ඉඩ තිබෙනවා. නොයෙකුත් දෝෂ ආරෝපණ අසන්නට සිදු විපරීත සිතුවිලි වලින් රැකියාවේ කටයුතු අවුල් කරගන්නට පුළුවන්. සමහර වෙලාවට රැකියාව වෙනුවෙන් ඔබ උනන්දුුණත් ඒවා ප්‍රධාන පාලකයන් නොදැනෙන්න පුළුවන්. ගෙදර දොර ජීවිතය ගැන සතුටදායක වන්න පුළුවන්. හොඳ ඥාති සබඳකම් වලට ඉඩ තිබෙනවා. සතුරන් ඈත් වෙලා ඥාතීන් නොබත ලංවීමට පටන් ගන්නවා. සතුරු වී ඈත්ව සිටි ඥාතීන් නැවත ලංවීමට පටන් ගන්නවා. බොහෝ විට ස්ත්‍රී සබඳතා ඇති වීමට පුළුවන්. ගෙදර දොර අඩුපාඩු බොහෝමයක්ම නැති වෙලා යනවා. සමුද්දිවත් වසරක්. ශාරීරික ශක්තිය හීන කරන වසරක්. සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් නොවුවොත් ගැටලු ඇති වීමට පුළුවන්. පාදවල අනතුරු ඇති වෙන්න පුළුවන්. තුවාල වීම, ලේසැලු වීම ඇති වෙන්නට පුළුවන්. නහරගත ආබාධ, මුත්‍රා දෝෂ ඇති වීමට ඉඩ තිබෙන බැවින් ප්‍රවේශමෙන් කටයුතු කරන්න. සුභ අංක වන්නේ 6, 8 සහ 9. සුභ වර්ණය වන්නේ නිල්. සුභ දින වන්නේ අගහරුවාදා බ්‍රහස්පතින්දා. කුම්භ ලග්නය. කුම්භ ලග්නයෙන් උපන් ඔබට මේ වසරේ තරම් අපලදායක තත්ත්වයක් පෙන්වන්නේ නැහැ. දියුණුව සම්බන්ධයෙන් බාධක පෙන්වන්නේ නැත. ලග්නාධිපති ශනි 11 වැන්නේ රවි බුද්ධ දෙදෙනා සමග ගමන් කිරීමේ කෝටියක් දෝෂ බංක කරන යෝගයක් උදා වෙනවා. 10 වන්නේ ගුරු ශුක්‍ර දෙදෙනාම යහපත් තත්ත්වයක ගමන් කරනවා. දියුණුව සම්බන්ධයෙන් එතරම් අවුස්සාගත තත්ත්වයක් පෙන්වන්නේ නැහැ. ආරම්භයේදී ගුරු සිකුරු දෙදෙනා 10 වැන්නේ වීම සහ දෙවැන්නේ මකර වීම තුල එතරම් ධනෙ පිළිබඳ අවුලක් පෙන්වන්නේද නැහැ. ලැබීම් වලට ඉතාමත් යහපත් වසරක්. රැකියා කටයුතු වලින් මෙන්ම වෙනත් මාර්ගවලින් ධනය ලැබුණට ජීවුණු වීමේ ප්‍රවණතාව ඉතාම ඉහළ මට්ටමක තියෙනවා. අධ්‍යාපනයේ යහපත් තත්ත්වයක් පෙන්눔 කරන අතර ගුරු සිකුරු දෙදෙනා 10 වැන්නේ සිටේ ඉතාම යහපත් තත්ත්වයක්. ඉතාම ඉහළ බුද්ධිමත් තත්ත්වයක් ලබා දී තිබෙන අතර පසුබට වී තිබෙන අධ්‍යාපන උරුමයන් නැවත ලබා ගැනීමට හා පණ ගැන්වීමට ඔබට හැකියාව ලැබේ. අධ්‍යාපන ආශාව ඇති වෙනවා. ශාස්ත්‍රීය කටයුතු ගෙනීමට ආශාව ඇති වෙයි. එම තත්ත්වයන් දියුණුවට ගෙන යාමට ඉතාම යහපත් වසරක්. මෙම වසරේ ග්‍රහ පීඨීම කුම්භ ලග්න හිමියන්ට ඉතාම හිතකරයි. තමන් කර්මී සිටින රැකියාව ස්ථාවර තත්ත්වයක් ගෙනීමට පුළුවන්. හොඳ ඉහළ මට්ටමේ රැකියාවක් ලබා ගන්නට අලුතෙන් කලමනාකරන ශේෂ්ත්‍රීය රැකියා කරන අයට ඉතාම වාසනාවන්ත තත්ත්වයක්. ඉතාම දියුණු රැකියාවක් ලබන්නට වාසනාවක් තිබෙනවා. පවතන ග්‍රහබලය අනුව සිතන විට කුම්භ ලග්න හිමියා ගෘහ ජීවිතයේ අවුලක් ඇති වෙන බවක් පෙන්වෝ නේද නැහැ. සතරවැනට ගුරු සිකුරු දෙදෙනාගෙන් බැල්ම ලැබී තිබෙන බැවින් සරල සාමකාමී ගෘහ ජීවිතයකට උරුමකම් ලැබෙනවා. උසස් අයගෙන් ආධාර උපකාර ලැබේ. ඔබගේ ශාරීරික සෞඛ්‍යයට නම් තරමක් අයහපත්කාරී තත්ත්වයක් ඇති වේ. උදරය සහ පාද සම්බන්ධ රෝග තත්ත්වයක් ඇති වීමට පුළුවන්. ස්නායු දුර්වල වීමට හේතුවක් තිබෙනවා. හදිසි අනතුරු වලට ඉඩ තිබෙන බැවින් කල්පනාකාරීව කටයුතු ගන්න. හදිසි ශල්‍යකර්මයකටද හේතු වීමට ඉඩ තිබෙනවා. ඔබගේ සුභ අංක වන්නේ 3, 8 සහ 9. සුභ වර්ණයන් වන්නේ රතු සහ නිල්. සුභ දිනයන් වන්නේ අගහරුවාදා සෙනසුරාදා. මීන ලග්නය. ලග්නාධිපති ගුරු සිකුරු සමග භාග්‍යස්ථාන ගත වෙමින් ආරම්භ වන මෙම වසර මීන ලග්න හිමියාට එතරම් අයහපත් තත්ත්වයක් ඇතිවන්නේ නැහැ. ලග්නයේම කුජ ප්‍රබලව කේන්ද්‍රගත වීමද යහපත් තත්ත්වයක්. රවි බුද්ධ ශනි 10 වැන්නේ කේන්ද්‍රගත වීමද ඉතාම යහපත් තත්ත්වයක් ප්‍රබල තත්ත්වයක්.
ධනස්ථාන අධිපති කුජ දෙවැන්නේම ස්ථානගතව සිටිනවා. ඒ ගුරුගේ රාශිය මේ ඉතාම යහපත් පිහිටීමක්. උපක්‍රමශීලීව හෝ මුදල් සොයන කෙනෙකුට ඉතාම සාර්ථක ස්ථානයකට යන්න පුළුවන්. සෑම දෙයක් කිරීම පවත්නා උපක්‍රමශීලී බව දියුණුව කරා යාමට හේතුවක් වෙයි. ගුරු සිකුරු භාග්‍යස්ථානගත වීමත්, රවි බුද්ධ ශනි රැකියා ස්ථානගත වීමත්, කුජ ලග්නගත වීමත් ප්‍රධාන ධනයෝග කාර තත්වයක් උදා වේ. රැකියාව සම්බන්ධයෙන් ඉතාම දියුණු තත්වයක් දක්නට තිබෙනවා. විශේෂයෙන් 1-5-9 ස්ථාන යහපත් වීම තුළ වේගවත් ඉදිරි ගමනක් කරා යන ලක්ෂණ පෙන්නුම් කරනවා. මහන්සියේ තරමටත් වඩා ඉපීමේ ප්‍රවණතාවයක් තිබෙනවා. මහන්සිය රැකියා කරන්නට සිද්ධ වේවි. ඔබ කෙරෙහි හාම්පුතුන් දක්වන ආකල්ප ඉතාම යහපත් දැවි සියල්ල සාර්ථක විට වේවි. අධ්‍යාපනය සම්බන්ධයෙන්ද ඉතාම ඉහළ බලාපොරොත්තු තබාගත හැකි තත්ත්වයක්. කාර්මික අංශ සහ ව්‍යාපාරික අංශ සම්බන්ධයෙන් ගිනීම කරන අයකුට ඉතාම යහපත් වසරක්. එහෙත් සමහර දෙනෙකුට මෙම බලපෑම අයහපත් වන්නට තිබෙනවා. මුල් කාලයේ යහපත් තත්ත්වයක් පෙන්නුම් කරන නිසා ඔවුන් ඌමනාවට වඩා බලාපොරොත්තු තබාගෙන ඉගෙනීම් කටයුතු වලින් සිත දුරස් කර ගැනීමට ඉඩ තිබෙනවා. මේ තත්ත්වය නිසාම අධ්‍යාපනයේ බිඳ වැටී යාමට ඉඩ තිබෙනවා. සැලකිල්ල උත්සාහය සහ උපක්‍රමශීලීත්වය මගින් අධ්‍යාපනයෙන් ඉදිරියට යාමේ ශක්තිය ලැබෙනවා. පවතින ග්‍රහ තත්ත්වයන් මත ගෘහ ජීවිතයේ එතරම් ගැටලු ඇති වෙන්නේ නැහැ. ගෙදර දොර කටයුතු යහපත්ව සිදු කර ගන්න පුළුවන්. කාටත් සුහදව ජීවත් වීමට හැකියාවක් ලැබෙනවා. රවි බුද්ධ ශනි තිදෙනාගේ දුෂ්ටිය නිසා යහපත් තත්ත්වයක් උදා වේ. අලුත් නිවාස ඉඩකඩම් මිලදී ගැනීමට හැකියාව ලැබෙනවා. පවුලේ දූ දරුවන්ගේ කටයුතු සාර්ථක වෙනවා. ආගමික සමාජික සංස්කෘතික කටයුතු වලදීමට වරම් ලැබෙනවා. ඉන්න ඔබට ඉතාමත් මානසික සහනයක් ලැබේවි. බොහෝ දුරට සෙම්ලේ කෝප වීම ඇති වෙන වසරක්. බඩේ උෂ්ණගතිය වැඩි වීම නිසා ගෑස්ට්‍රයිටිස් වැනි තත්ත්වයක් ඇති වීමට පුළුවන්. දණහිස් සමාවර ඇති වීමට පුළුවන් බැවින් සැලකිලිමත්ව කටයුතු කරන්න. ඔබගේ සුබ දිනයන් වන්නේ අගහරුවාදා බ්‍රහස්පතින්දා. සුබ අංක වන්නේ 3-9. සුබ වන්නේ රතු සහ කහ.